විසයි 48 ජයගමු යන බැයින් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ බැයි දින සමුළුව අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ස්ථාත සිද්ධි සම්භවං එක්සත් ජාතික පක්ෂේ නායකයා අද මෙතෙන් දෙන්න විදිහක් නැහැ එතුමා. පාක්ෂණයෙන් සහභාගී වෙන අද ඔබ අතරට ඇවිල්ලා ගැවසෙන්න කතා කරන්නට නොහැකි එතුමා. අපි දන්නා හදවතින් වේදනාවෙන් කනගාටුවෙන් ඉන්නේ. මම දැක්කා සමාජ මාධ්‍යවල තැන් තැන්වල අර කමෙන්ට් ෆාම් වල මෙම්බර්ස්ලා ගහනවා 20:48 ද තොපි රට හදන්නේ. මෙතෙක් කල් තොපි බලන් ඉන්නවද? මම කියනවා යකු. අපේ නායකයට ඉලක්කයක් තියෙනවා. අපේ නායකයට දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව 20:48 වෙනකන් දීලා තියෙන්නේ. 20:48 වෙනකන් බුදියෙන්න නෙමෙයි. 20:48 වෙනකොට නියත වශයෙන්ම මේ රට දියුණු රාජ්‍යයක් කරනවා. විපක්ෂය හරි බියකින් පෙළෙනවා මේ යන වැඩපිළිවෙල පිළිබඳව. පංච මහා ශෝකයක් ඇති වෙලා තියෙනවා විපක්ෂයට. මොකද්ද මේ පංච මහා ශෝකය? පෝලිං නැතිවීමේ ශෝකය, විදුලිය නොකැපීමේ ශෝකය, පෙට්‍රල් සහ ගෑස් බිල අඩුවීමේ ශෝකය, ගෑස් පෝලිං නැතිවීමේ ශෝකය, IMF මුදල් අරමුදල් ලැබීමේ ශෝකය. මේ පංච මහා ශෝකයකින් අද විපක්ෂය පෙළෙනවා. මොකද විපක්ෂය මේවා තුල තමයි පහුගිය කාලේ දේශපාලනය කරේ. 1927 පටන් මේ දක්වා ලංකාවේ කම්කරු සහයෝගීතා දිනයේ සැමරුවක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පටු දේශපාලන සටන් පාත රැගෙන ආවේ කම්කරුවා දේශපාලන අතකොළුවක් බවට පත් කර ගනිමින් රත් පැහැය තම පැහැය බව කීවත් ලංකාවේ කම්කරුවාගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින බව කිව්වත් ලංකාවේ කම්කරුවා වාමවාදී දුප්පත් කම්කරුවාමය. පසුගිය කොවිඩ් අසංගතයෙන් නැරඹි ආර්ථික කඩාවැටීමට ලක් වූ රට තුල කම්කරුවා අන්ත අසරණ භාවයට පත්වෙද්දී ඔවුන් දේශපාලන මෙවලමක් කරගත්තා මිස ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතාවය වෙනුවෙන් ඔවුන්ට තීන්දු ගත්තා කණ්ඩායම් අපදුටුවේ නැත. ඔවුන් සැමදා කළේ අප පක්ෂය කම්කරු හතුරෙකු ලෙස හංවඩු ගැසීමයි. අපේ රටේ දුර්වලතාවයක් වුණේ ආණ්ඩුවක් වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. 2019 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජය විපක්ෂයට යන අවස්ථාව වෙනකොට අපිට දීර්ඝ කාලයකට පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබ්බා. ඒක අපි ධන මට්ටමකට ගෙනල් තිබ්බා. නමුත් ඒ වෙනස ඇති වුණාට පස්සේ ඒ ප්‍රතිපත්ති වෙනස් වුණා. ඒකෙන් මොකක්ද වුණේ? අපේ රටේ අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදය අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපති ධූරය බාර අරගෙන මේ රට නැවත ගොඩනගන ඒ විශාල වගකීම කරගහන්න පටන් ගත්තේ. එක්සත් ජාතික පක්ෂය කවදාකවත් අපි වැඩ කරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කෙරුවේ නැහැ. අපේ ප්‍රතිපත්තිය තමයි මේ වැඩ කරන ජනතාව සමාජය තුළ අවශ්‍ය වරප්‍රසාද ලබාගෙන ඉතාමත් සද්දායක ජීවිතයක් ගත කරන වාතාවරණයක් හදන්නටයි. ඒ වගේම මේ වැඩ කරන ජනතාවටත් මේ රටේ සමාජයට වරප්‍රසාද ලැබෙන්නට නම් අපිට මේ රට තුළ ශක්තිමත් ආර්ථිකයක් තියෙන්නට ඕනේ. දියුණු වෙච්ච රටක් බවට පත්වෙන්නට ඕනේ. එහෙමයි මේ රට ඉදිරියට ගෙනියන්නට ඕනේ. එහෙම කරන්න නම් අපේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට ඕනේ. අභියෝග බිඳ අභිලාෂ ජයගමු යන මැයින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය අද සවස 2ට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි. වැඩබිමෙන් ආරම්භන මව්බිමේ අරගලේ යන මැයින් සංවිධානය කරන සමගි ජනබලවේගයේ මැයි දින රැලිය අද සවස 1ට ආරම්භ වීමට නියමිතයි. සමගි ජනබලවේග මැයි දින පෙළපාලිය මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සමගි ජනබලවේග මැයි දින රැලිය කොළඹ AE ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන රතු මැයි පෙළපාලිය අද සවස 2ට BRC පිටියෙන් ආරම්භ කිරීමට නියමිතයි. රට විකුණන ජනපීඩක දූෂිත පාලනය පරදමු, ජනතාවාදී පාලනයක් ගොඩනැගමු යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියේ තේමාවයි. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර ඇති රතු මැයි රැලිය අද සවස 4ට කොළඹ විහාර මහදේවී උද්‍යානයේ අසලදී පැවැත්වීමට නියමිතයි. නිවහල් වෙමු, සවිමත් වෙමු මැයින් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය මෙවර පැවැත්වෙන්නේ මහනුවර නගරයේදී. මහනුවර පොදු වෙළඳපළ ඉදිරිපිටදී අද සවස 1ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය ආරම්භ කිරීමට නියමිතයි. විශේෂයෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳව තමයි අපි වැඩියෙන්ම කල්පනා කරන්නේ. මොකද මෙවර මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති දැවැන්ත ජනතාවක් මහනුවරට කේන්ද්‍රගත වෙන මැයි දිනයක්. මේක දිස්ත්‍රික්ක ගණනාවකින් මේ වෙන විටත් පිටත් වෙලත් ඉවරයි
ජනතාව මෙතනට එන්න. මම දැනට මේ වෙන විට අවශ්‍ය සියලුම දේවල් සම්පාදනය කරලා සූදානම් කරලා අවසානයි. නිදහස රටට මැයි යන මැයින් සංවිධානය කරන නිදහස ජනතා සභාවේ මැයි දින රැළිය මෙවර මහනුවර සහසුයනේදී සංවිධානය කර තිබෙනවා. අද පස්වරු 1ට මහනුවර නගර සභාව අසලින් මැයි දින පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර පස්වරු 2 සිට සහසුයනේදී නිදහස ජනතා සභාවේ මැයි දින රැළිය පැවැත්වීමට නියමිතයි. රට විකුණන පරගති පාලනයට එරෙහි උත්තර ලංකා මැයි රැළිය අද සවස 3ට පැවැත්වීමට නියමිතයි. කොළඹ හයිට් පිටියේදී උත්තර ලංකා මැයි රැළිය පැවැත්වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.